රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය සියලු පක්ෂ මැතිවරණ කොමිසමට මාර්තු 9 ඡන්දය ෂුවර් සභාපති අදත් කියයි එක් ඡන්ද දායකයෙකුට රුපියල් 15ක් ඡන්දයට බාධා කළොත් අවුරුදු 3ක් හිරේ විජිත ටර්නින් පොයින්ට් එක ගැන කියයි මැතිවරණය කල් දාන උප්පර වැට්ටි ගැන කියන සජිත් පොහොට්ටුවේ අපේක්ෂකයන් ගැන බැසිල් කියන කතාව එක එක ලකුණු වලින් එන බවත් කියයි විශ්‍රාම ගිය ජනපති නඩත්තු කරන හැටි කියන මිහින්තලේ විහාරාධිපති හිමි එහෙ එහෙම වුණාට මෙහෙ එහෙම වෙන්නේ නැහැ ජසින්ඩලා එහෙම ගියාට අපේ උන්දලා එහෙම යන්නේ නැහැ අද ටෙලිවැකියෙන් බද්ද හරවන්න නැතිනම් දැනෙන භාෂාවෙන් කියනවා විද්වත් වෘත්තීය සමිති අනතුරු අඟවයි මුලින්ම දේශීය පුවත් වෙතටයි අවධානය පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සියලු දේශපාලන පක්ෂ අද මැතිවරණ කොමිසමට පැමිණියා එහිදී මැතිවරණ වේදම් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුව තිබෙනවා ඒ අනුව එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් අපේක්ෂකයෙකු වේදම් කළ හැක්කේ රුපියල් 15ක මුදලක් ලෙසටයි එකඟතාවයකට පැමිණ ඇත්තේ මැතිවරණය අනිවාර්යයෙන්ම මාර්තු 9 වනදා පවත්වන බවට කොමිසමේ සභාපතිවරයා සහතික වූ බවයි දේශපාලන පක්ෂ නියෝජිතයින් මාධ්‍ය හමුවේ පැවසුවේ පළාත් පාලන මැතිවරණය සඳහා තරඟ කරන පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට සහ නියෝජිතින්ට අද මැතිවරණ කොමිසම කැඳවීමක් සිදු කර තිබුණා නාම යෝජනා බාර ගැනීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ හමු වූ පළමු අවස්ථාව මෙයයි මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණේ පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකීන් සහ පක්ෂ මුදල් වියදම් කළ යුතු ආකාරය පිළිබඳවයි. ඒ අනුව එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් රුපියල් 15ක මුදලක් වියදම් කිරීමට තීරණය කර තිබෙනවා. සාකච්ඡාවෙන් අනතුරුව පක්ෂවල ලේකම්වරු සහ නියෝජිතයින් මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. මේක යම් කිසි දේ අලුත් ප්‍රවණතාවක් වගේම අලුත් අවස්ථාවක් රට යොමු වෙන සල්ලි ගොඩක් වේදම් කරන්න නැතුව යම් කිසි ප්‍රමාණයකට සල්ලි දෙන කිරීම මේ පාලනය ඇති කිරීමත් යම් කිසි මුදලක් පක්ෂයක් හෝ පුද්ගලයෙක් වේදම් කරනවා නම් ඔහු එය විනීතභාවයෙන් ප්‍රකාශයටපත් කිරීමට යටත්ව තමයි මේ මැතිවරණ නීති හදලා තියෙන්නේ. ඒ වගේම සති මැතිවරණ ඉවර වෙලා සති 3ක් ඇතුළත ඔහු වේදම් කරපු විග්‍රහණයක් වාර්තාවක් ලබා දෙන්න බැඳිලා ඉන්නවා. ඒක නිසා ඒ ක්‍රියාදාමය ගැන තමයි අද සාකච්ඡා කරන්නේ. විශේෂයෙන් මැතිවරණදී වේදම් කරන මුදල පිළිබඳව සියලුම දේශපාලන පක්ෂවල ලේකම්වරු ඇතුළු සියලු දෙනා එකඟ වුණා. එක ඡන්දදායකට රුපියල් 15ක ප්‍රමාණයක් වියදම් කරන්න පුළුවන් කියලා යනුව එය ජනතාවගේ ප්‍රමාණය වැඩි කරනවා වැඩි කළා ඒ ප්‍රමාණය තමයි සාමාන්‍යයෙන් අපේක්ෂකට වියදම් කරන්න පුළුවන් ප්‍රමාණය එයින් 60% පක්ෂකට වියදම් කරන්න පුළුවන් විදිහට ඒකතාවට ආවා ඒ කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් 15 නම් රුපියල් 7.50ක විතර ප්‍රමාණයක් නැත්නම් රුපියල් 8ක් විතර ප්‍රමාණයක් මම හිතන්නේ පක්ෂයකට එක් පුද්ගලෙක් වෙනුවෙන් වියදම් කරන්න පුළුවන් ඒ අනුව එය ඉදිරියට ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙලක් සකස් කරයි කියලා අපි විශ්වාස කරනවා දැන් අද සාකච්ඡාවේදී මොකද්ද තේරුනේ සාමාන්‍යයෙන් මැතිවරණ කල් යනවා වගේ එකක් මැතිවරණ කල්යන හැඩයක් අපිට තේරුන්නේ නැහැ. නමුත් මේ සියලු කාරණා ගැන සාකච්ඡා කරා. මැතිවරණ වියදම් නියාමනය කිරීම පිළිබඳව සීමා කිරීම සහ නියාමනය කිරීම පිළිබඳව විශේෂ මාතෘකාවක් වුණේ. ඒ අනුව එක ඡන්දදායකෙක් සඳහා වියදම් අපේක්ෂකයට වියදම් කිරීමට හැකි මුදල රුපියල් 15ක් දක්වා සීමා කිරීමටත් පක්ෂයකට වියදම් කරන්න පුළුවන් ප්‍රමාණය එයින් 60% ප්‍රමාණයක් කියන නිගමනයකට ආවා. දැන් වෙන මොනවද උපදෙස් ලැබුණේ ඔබතුමාලට?
මැතිවරණය වියදම් පාලනය කරලා දූෂිත මැතිවරණයක් නැතුව යහපත් මැතිවරණයක් පැවැත්වීමද? මැතිවරණ අනිවාර්යෙන් තියෙවිද නැවෙන්නේ? ඒකටනේ හඳවලා තියෙන්නේ. මේ කොමසාරිස්තුමා අදත් කිව්වා තියෙනවා කියලා. දැන් පොහොට්ටුවත් එක යන ගමන කොහමද? සමහර ස්ථාන පොහොට්ටු විතරක් නෙමෙයි ආණ්ඩුවට ඒක හිතවාදී සියලුම කණ්ඩායම් අපි එකට එකරාසි කරගෙන යන්නේ. ආණ්ඩුව මේ විවිධ උපක්‍රම පාවිච්චි කරලා මේ මැතිවරණය කල් දා ගන්න උත්සාහ කරන වෙලාවේ මැතිවරණ කොමිසම ඉතාමත්ම නිවැරදිව තීන්දුව ගනිමින් ඉස්සරහට යමින් තිබෙනවා. ඒ ගැන අපි ඉතාමත්ම සන්තෝෂ වෙනවා. දැන් මැතිවරණය තියනවා කියලා පොඩි විශ්වාසයක් මෙතනදී ආවද? මැතිවරණ තියන්න ඕනේ. මැතිවරණ තියන්න නැතු ඉන්න දෙන්නේ අපි ආණ්ඩුවට කියලා. උපරිම වශයෙන් මේක නතර කරන්න උත්සාහ කරද්දී අපිත් මැතිවරණ කොමිසමත් සටන් කරලා තමයි මෙතෙන්ට ආවේ. මෙතනින් එහාටත් අපි මේක නතර කරන්න දෙන්නේ ආණ්ඩුව මොන කපටි උපක්‍රම ගෙනාවත් මේක ඉස්සරහට එනවා. අපි මෙරට ජනතාවට කියනවා මැතිවරණ සූදානම් වෙලා ඉන්න. පක්ෂ ලේකම්වරුන්ගේ ඒකමතික යෝජනාවක් සම්මත වුණා දැනට පවතින පළාත් පාලන ආයතනය විසුරුවා හරින්න කියලා. ඒකට හේතුවක් තියෙනවා. දැනට පවතින පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු පඩි ගන්නවා. පඩි අරගෙන ඒ අය මැතිවරණයට තරඟ කරනවා. සාමාන්‍ය රජයේ සේවකයේ මැතිවරණයට තරඟ කරන්නාම එයාට පඩි ගන්න බෑ. එයා නෝපේ ගිහිලා තමයි තරඟ කරන්න ඕනේ. මෙතන තියෙනවා ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 12කට පටහැනි තත්ත්වය. ඒ තත්ත්වය මත පදනම් වෙලා පක්ෂ ලේකම්වරු ඒකමතික තීන්දුවක් කරා. කොමිසමෙන් ඉල්ලා සිටියා වහාම පළාත් පාලන ඇමතිකෙන් ඉල්ලීමක් කරන්නේ කියලා මේ පවතින පළාත් පාලන ආයතනය විසුරුවා හැරලා සාධාරණ මැතිවරණයකට යන්නේ කියලා. කොමිසම ඉස්සරහා පැවති සාකච්ඡාවේදී තහවුරු වුණා මේ මැතිවරණය අනිවාර්යෙන් මාර්තු 9 වෙනිදා පැවැත්වෙන බව. විවස්සාදායක සභාව හෙට දින රැස් වී මැතිවරණ කොමිසමේ සාමාජිකයන් වෙනස් කිරීමේ සූදානමක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ හරහා මැතිවරණයට බලපෑමක් ඉල්ල කිරීමේ සූදානමක් ඇති බවටද ඔහු චෝදනා කරනවා. මාස ගණනාවක් මුළුල්ලේ මේ රටේ ජනාධිපතිවරයා, අගමැතිවරයා, ඒ වගේම කැබිනට් එක, වගේම ආණ්ඩුවේ සෙසු අය මහා දැවැන්ත ජනතා විරෝධී කුමන්ත්‍රණයක නියලු. ඒ කුමන්ත්‍රණය තමයි පළාත් පාලන ඡන්දය වැළැක්වීමේ කලාකප්පල් කිරීමේ කුමන්ත්‍රණය. හෙට දින පවත්වන කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් ව්‍යවස්ථාදායක සභාව හරහා මැතිවරණ කොමිසමේ වෙනස් කිරීම සිදු කරලා සමාජිකය වෙනස් කරලා මේ මැතිවරණ ක්‍රියාවලිය අඩපණ කරන්නට හදනවායි කියල මම බොහොම පැහැදිලිව කියන්න කැමති. සමග ජන බලවේගයේ හපුහින්න මගඩියට විරුද්ධව, ඒ වගේම භාණ්ඩාගාර ලේකම්ගේ කුමන්ත්‍රණයට විරුද්ධව අපි අධිකරණයට යනවා. අධිකරණයට ගිහිල්ලා ජනතා පරමාධිපත්‍ය කෙලෙසීමේ, ඒ වගේම ජනතා ස්වෛරීත්වය විනාශ කිරීමේ ඒ වරදට ඒ අයව අධිකරණය හමුවට පමුණවන්නට අපි ස්ථිරව නීතිමය ක්‍රියාමාර්ග ගන්නට කටයුතු කරනවා. මැතිවරණ කොමිසමේ සාමාජිකින්ට අත තියන්න එන්නට එපා. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රමුඛ, මැතිවරණ කොමිසමේ නිලධාරීන් සියලුම දෙනා සුරකින්නට සමගි ජන බලවේගේ අපි සැදී පැහැදී සිටිනවා. මාර්තු 9 වෙනිදා පළාත් පාලන මැතිවරණය එක පැයකින්වත්, එක දිනයකින්වත්, එක සතියකින්වත් කල් දමන කුමන්ත්‍රණයට අපි ඉඩ තබන්නේ නෑමයි. මැතිවරණයට කවුරුන් හෝ බාධා එල්ල කළහොත් අධිකරණය මගින් වසර 3ක සිරදඬුවමක් නියම කළ හැකි බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා. එලෙස මැතිවරණයට බාධා වන අයුරින් කටයුතු කළ පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඒ සියත ටීවී ඔස්සේ විකාශය වූ ටර්නින් පොයින්ට් වැඩසටහනට එක් වෙමින්. ඇත්තටම මේ මැතිවරණය ටර්නින් පොයින්ට් එකක්, හැරවුම් ලක්ෂ්‍යය. රනිල් වික්‍රමසිංහට රාජපක්ෂ පාලනයට ජනවරමක් නැහැ කියලා ඔප්පු කරන මැතිවරණය. ඒ නිසාම තමයි ආණ්ඩුව මේ මැතිවරණය මෙච්චර බය. ඒ බය නිසා විවිධ උත්සාහයන් දැරුවා මේ මැතිවරණය පවත්වා නැතුව ඉන්න. ගැසට් එක තාම ඇවිල්ලා නැති බව ඇත්ත. ගැසට් එක නොගහින්න බෑ. දැන් මුළු රටට, ලෝකෙටම කොමිසම කියලා ඉවරයි නමින්ද තියෙන්නේ කියලා. මේ ප්‍රකාශිත මාර්තු 9 ඡන්දය ආණ්ඩුව උත්සාහ කරාට කල් දාන්න, නීති අනුකූලව මේක කල් දාන්න බෑ. කල් දැම්මොත් මේ රටේ ජනතාව නිකම් බලන් ඉන්නෙත් නැහැ. මෙවර විශේෂිත තත්ත්වයක් තියෙනවා. ඒ තමයි මැතිවරණය නොතියෙන කරුණු කාරණා මොනවද? ඒව සඳහා මොනවද යොදන්න පුළුවන් පිළියම් කියන කාරණේ පිළිබඳ වැඩි අවධානයක් රටේ ජනතාවගේ යොමු වෙලා. ඒ අතරින් ගත්තහම ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීම සඳහා වන සමාජිකින් පත්කිරීම සිදු කළා. ඒතකොට ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීම හරහා යම් ආකාරයක මැතිවරණයට යම්කිසි බලපෑමක් එල්ල කරනවා. ඊළඟ කාරණය මැතිවරණ කොමිසමේ නිලධාරීන් ඉල්ලා අස්වීමේ සූදානමක් ඇති බව කියන කාරණේ. මේ කාරණා දෙක සම්බන්ධයෙන් මොකද්ද ජාතික ජනබල දහයෙන් නමයක් ඉන්නවා. ඒ නිසා ව්‍යවස්ථා සභාව රැස් වෙන්න පුළුවන්. ඉතින් ආරංචි තියෙනවා මේ මාසේ තව දවස් කීපයකින් රැස් වෙනවා කියලා. ඉතින් එහෙම ව්‍යවස්ථා සභාව රැස් වුණොත් ව්‍යවස්ථා සභාවෙන් අලුතෙන් කොමිසම් සභාව පීටවනවා. ඒතර මැතිවරණ කොමිසමත්
අලුතෙන් පිහිටවන්න පුළුවන්. දැනට තියෙන මැතිවරණ කොමිසම අහෝසි වෙනවා. ඉතින් ආණ්ඩුවට ඒක කල්ලා දින්න, ඒක පරක්කු කරන්න උපක්‍රමයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි දැන් ඒකත් වැඩක් නැති වෙන්නේ, දැන් තිමුණු මැතිවරණ කොමිසම මැතිවරණ නාම යෝජනා බාර අරගෙන ඉවරයි. මැතිවරණේ පවත්වන දිනේ තීන්දුව කළත් ඉවරයි. කොමිසම අයින් වෙලා වෙන කොමිසමක් ආවත් මැතිවරණ ක්‍රියාවලිය ඉස්සරහට යන්න ඕනේ. ඔබතුමන්ලගේ නායකයා අනුර කුමාර දිසානායක මහත්තයා පසුගියදා සිදු කරන ප්‍රකාශයක් යම්කිසි ආකාරයකින් කවුරුන් හෝ නිලධාරියෙක් වෙන බලන් කුමන හෝ පුද්ගලෙ මේ මැතිවරණයට බලපෑම් කළොත් අපි අනිවාර්යයෙන්ම අවුරුදු 3ක් හිරේ යවන්න පුළුවන්. මොකද්ද මේ අවුරුදු 3ක කාලයක් හිරේ දාන්න පුළුවන් කියන්නේ? මගේ නීතිමය වශයෙන්ද නැත්නම් ඔබතුමන්ලා බලයට આવොත් මේ හඳා නීති හදලාද මොකද්ද මේ? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 වගන්ති ඉතා පැහැදිලිව තියෙනවා මැතිවරණයකට බාධා කරන්න කිසිදු පුද්ගලයෙකුට හැකියාවක් නැහැ. යම් කිසි කෙනෙක් එවැනි මැතිවරණයකට ඒ ආකාරයෙන් බාධා කරොත්, කඩකප්පල් කරොත් අන්න ඔහුට විරුද්ධ උසාවියෙන් තීන්දුවක් දෙන්න පුළුවන් වසර 3ක හිරදඬුවම්. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා හපු ඉන්න මහත්මයා අර පහුගිය දවස්වල දාපු ලියුම එක පැහැදිලිව මැතිවරණේ කඩකප්පල් කිරීම. දැන් කැබිනට් එකත් කියනවනේ අපි එහෙම කිව්වෙත් නැහැ කියලා. ඒතකොට දැන් ලේකම් හොඳටම හිර වෙලා ඉන්නේ. ඔහුට විරුද්ධව අනිවාර්යෙන් අපි නීතිය ඉස්සරහට යනවා. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඒ ආකාරයටම වැරදි විදිහට බලය පාවිච්චි කරන්න ගියොත් ඒ ඔහුටත් අදාළව 104 වගන්ති ක්‍රියාත්මක කරන්න පුළුවන්. මූල්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. මුදල් අමාත්‍යාංශ ලේකම්ට තියෙන්නේ පාර්ලිමේන්තුව කියන විදිහට වැඩේ කරන්න. පාර්ලිමේන්තුව සම්මත කළා තියෙනවා බිලියන 11ක් මේ අවුරුද්ද සඳහා මැතිවරණ කොමිසමට දෙන්න. එයා එක නොදී ඉන්නවා නම් එයා බහිතාමතාම මැතිවරණේ කඩාකප්පල් කරන්න, මැතිවරණේ පැවැත්වීමට බාධා කරන්න මැදිහත් වෙනවා. එහෙමනම් ඔහුට විරුද්ධවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 වගන්ති යටතේ නඩු පැවරිය හැකි. ඒ නඩු පැවරීමෙන් අර කියන දඬුවම ලබා දෙන්න පුළුවන්. ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් විශාල අපේක්ෂකයන් පිරිසක් ඉදිරිපත් වන බව එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පවසනවා. පළාත් පාලන මැතිවරණ කටයුතු වලට ආශිර්වාද ලබා ගැනීම සඳහා මහනුවර ශ්‍රී දළදා සමිඳුන් වැඩපුදා ගැනීමට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. අපි පළාත් පාලන ආයතන 252ක ඍජුව පොහොට්ටුව ලකුණු තරඟ කරන තව කීපයක් තියෙනවා. විවිධ ලකුණු වලින් යාපනයේ හැම තරඟ වදින්නේ වීණාවෙන්, නැගෙනහිර මඩගලපුවේ තරඟ වදින්නේ බෝට්ටුවෙන්, තව ආසියාගෙන් තරඟ වදිනවා, තේ දැල්ලෙන් තරඟ වදිනවා. ওই විදිහට 340ක් තියෙනනේ ඔක්කොම. අපි සූදානම් වෙනවා. අපි උංගක් කඩේ නාම යෝජනා කල්යයි කියලා බලාගෙන හිටියානේ. මහජනතාව රටට හිතකර එක් ප්‍රතිපත්තියක් වටා එකතු නොවන තාක් පවතින දේශපාලන ක්‍රමය වෙනස් කරන්න බැරි බව මිහින්තලේ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණ වැවේ ධම්මරතන හිමි පවසනවා. 75 වන නිදහස් දිනයේ සැමරීමට සූදානම් වන්නේ කිසිදු නිදහසක් නැති රටක් තුළ බවයි උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ. දැන් මේ අර්බුද සියල්ලම නිර්මාණය කරන්නේ කවුද? දේශපාලඥයෝ ඔය තැනට යව්වේ කවුද? මහජනතාවගේ කතිරෙන්නේ. ඉතින් මේ මහජනතාව එක තැනකට එන්නේ නැති තුරාවට මේ දේශබාලඥයන්ට, මේ ගිජුලිහිණියන්ට, මේ රජමඟුල් කණ්ඩ මේ අවස්ථාව සලසලා දෙන්නේ ලංකාවේ ඉන්න දේශපාලන පක්ෂ බදාගත්තු අක්‍රීය වෙච්ච මිනිස්සු. චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ, හේමා ප්‍රේමදාස. එතකොට මේ අය කවුද නඩත්තු කරන්නේ? අපිමනේදී නඩත්තු කරන්නේ. ඉතින් ඒ හින්දා මම නැවත නැවත කියනවා, කිසිදු ජන ප්‍රසාදයක් නැති මිනිස්සු තමයි නැවතත් බලයට පත් කරන්න මේ රටේ අක්‍රිය වෙච්ච කොටසක් ඉන්නවා. ඒ මිනිස්සු ටික එකතු වෙලා දඟලන්නේ. අවුරුදු 75ක් වෙනකොටත් මේ රට දිලිඳු රටක් කියලා ගැසට් කරලා තියෙන්නේ. ආය තව මොන නිදහසක්ද? අපිට එහෙම නිදහසක් මේ රටේ නැහැ. දැන් මුහුදට වෙඩි තියන්න හදන්නේ ඔය ඔක්ක වේදිකාව පැත්තට වෙඩි තියාගත්තන කාරණේ. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. මානව ඉතිහාසයේ ගැටුම් වලින් පිරී තිබෙනු දක්නට පිළිවන්. අදත් එහෙමයි. ලෝකේ පුරාම ගැටුම් පවතිනවා නේද? ලෝක ඉතිහාසයේ සැලකුවත් අද දවස උදාහරණයට ගත්තත් ගැටුම් වලට බලපාන ප්‍රධාන සාධක දෙකක් හඳුනගන්න පුළුවන්. තව සාධක තියෙනවා. නමුත් මේ සාධක දෙක තමයි ප්‍රධාන නේද? එකක් තමයි ආගම, දෙක විවිධ සංස්කෘතික කාරණා. දැන් එදත් අදත් බොහෝ විට හෙටත් මේ ආගම සහ සංස්කෘතික කියන සාධක දෙක තමයි ගැටුම් සඳහා
සඳහා භාවිත කරන්නේ භාවිත වෙන්නේ නේද? දැන් භාවිත කරන්න කිව්ව ගමන් එක පාරටම ප්‍රශ්නයක් එනවා අපේ ඔළුවට, කවුද භාවිත කරන්න කියලා නේද? ඔව්, ආගම සහ සංස්කෘතික කාරණා මානව ගැටුම් දක්වා වර්ධනය කරන්නේ භාවිත කරන්නේ අශිෂ්ට මජර දේශපාලනඥයින්. ඊට පස්සේ ඒ අයත් එක්ක බැඳුණු විවිධ කල්ලි හා මාධ්‍ය. දැන් අද ටෙලිවැකීන් කියන්ට යන්නේ ශිෂ්ට සම්පන්න දේශපාලන චරිතයක් ගැන. ඒකෙත් විශේෂත්වයක් තියෙනවා, කාන්තා දේශපාලන චරිතයක්. මෙහෙ නෙවෙයි හොඳේ, ඔවුනේ වෙන සීතල රටක කතාවක්. මේ අද ටෙලිවැකියට පාදක කරගන්න හදන ශිෂ්ට සම්පන්න දේශපාලන කාන්තා චරිතය හඳුනගන්ට පෙර 2019 වර්ෂයට යමු. 2019 මාර්තු 15 වෙනිදා ලෝකෙම මවිත කළ කම්පා කළ පොතක් වාර්තා වුණා, ඔබට මතක ඇති. ඔව්, නවසීලන්තයෙන්. නවසීලන්තයේ ලෝකයේ හමුවේ සාමාන්‍යයෙන් අදත් සලකනු ලබන්නේ එදත් සලකනු ලැබුවේ ඉතාම සාමකාමී රටක් ලෙසයි. ජීවත්වීමට ඉතා සුදුසු රටක් ලෙසයි. නමුත් 2019 මාර්තු 15 වෙනිදා මුළු නවසීලන්තයේම කඳුළු ගඟක ගිලුණා. ඒ ක්‍රයිස්ට් චර්ච් මුස්ලිම් පල්ලි දෙකක සිදු වූ වෙඩි තැබීම පදනම් කරගෙන. මුස්ලිම් පල්ලි දෙකක සිදු වූ වෙඩි තැබීමෙන් 50 දෙනෙකුට වැඩි පිරිසකට ජීවිත අහිමි වුණා. දැන් ඒ වෙනකොට නවසීලන්තයේ අගමැතිනිය කවුද? ඇය ජසින්ඩා ආඩන්. ඇය නවසීලන්තයේ අගමැතිනිය බවට පත් වුණේ 2017. එදා ඇගේ වයස අවුරුදු 37යි. ලෝකේ ලාබාලතම රාජ්‍ය නායිකාව වුණේ ජසින්ඩා. ඇය තනතුරේ සිටියේදී දරුවෙකු බිහි කළ දෙවැනි රාජ්‍ය නායිකාව බවටත් පත් වුණා නේද? ඇයට තමන්ගේ අගමැති දුර කාලය තුළ මේ අනුව අභියෝග කීයකට මුහුණ දෙන්න සිදු වුණාද කියලා බලමු. එක තමයි මවක් ලෙස ක්‍රියා කිරීමනේ, ඒක ලේසි පහසු වැඩක් නෙමෙයිනේ. දෙක, ක්‍රයිස්ට් චර්ච් මුස්ලිම් පල්ලි දෙකේ වෙඩි තැබීම. තුන්වෙනි කාරණේ වයිට් දූපතේ ගිනි කඳු පිපිරීම නේද? දැන් ඔය සියල්ලටම වඩා භයානක වුණේ කොවිඩ් වසංගතය. 2020 වසරේදී COVID-19 වසංගතය ලෝකයේ ගිල ගනිද්දි ජසින්ඩා ඉතා දැඩි තීන්දුව තීරණ ගත්තා නේද? එක් කොවිඩ් රෝගියෙක් වාර්තා වූ සැනින් ඇය ලොක්ඩවුන් කළා. කොවිඩ් වසංගතයේ සාර්ථකව පාලනය කළ බටහිර රටවල් කිහිපෙන් එකක් බවට ඇය තම රට පත් කරගත්තා. ඊටත් වඩා වැදගත් වන්නේ ක්‍රයිස්ට් චර්ච් මුස්ලිම් පල්ලියේ වෙඩි තැබීම් අවස්ථාවේ ඇය කළ ප්‍රකාශය, ඇය හැසිරුණු ආකාරය සහ එරට මාධ්‍යත් ඇයත් ගමන් කළේ එකම පාරක වීම. හොඳේ, අගමැතිනිය මෙන්න මෙහෙම ප්‍රකාශ කළා. මේ වෙඩි තැබීම් කළ අයගේ නම්, ගම්, ආගම ආදිය අප හෙළි කළ යුතු නෑ. නීතියට අනුව දඬුවම ක්‍රියාත්මකයි. බලන්නකෝ මේ වචනවල වටිනාකම. මේ වෙඩි තැබීම කළ අයගේ නම්, ගම්, ආගම ආදී අප හෙළි කළ යුතු නෑ. නීතියට අනුව දඬුවම ක්‍රියාත්මකයි. ඒ තමයි ඒ නින්දිත ප්‍රහාරය හමුවේ ඇය හැසිරුණු ශිෂ්ට සම්පන්න ක්‍රමය. හොඳේ, දැන් ඇත්තටම ඇය 2017 සිට මේ දක්වා නවසීලන්තයේ ඔසවා තැබුවා. ලෝකේ ලාබාලතම අගමැතිනි වූ ඇය ඉතා අපූරු අභියෝග හමුවේ ඒ රටට නායකත්වය දුන්නා. තව වතාවක් නායකත්වයේ දෙන්න පුළුවන් ඇයට ඇය අනිවාර්යෙන්ම දිනාවේ. නමුත් ජසින්ඩා ආඩන් ඉල්ලාස් වෙනවා. මගේ ටැංකියේ ඉන්ධන අහවරයි. අලුත් කෙනෙකුට දැන් රට ඉදිරියට ගෙනියන්න පුළුවන්. බලන්නකෝ මේ අත්හැරීම නේද? ඒකට අපේ රට 70, 80, 90 පැනලත් නේද? ඒත් අතහරින්නේ නෑනේ අප්පච්චි. පුදුමයේ කියන්නේ අවුරුදු 40-50 තෙක්ම ෆේල්. අවුරුදු 40-50ක් රට කරලා ඒත් ෆේල්. ඒත් කියන්නේ අපි රට පාස් කරනවා, අපි පාස් කරනවා, අපි ගොඩ ගන්නවා කියලාමනේ නේද? යන්නෙම නෑ. අපිට විතරයි පුළුවන් කියලාමනේ කියන්නේ නේද? එයාටින් ජසින්ඩා ආඩන්ලා සදා කාලයටම වාසනාවන් නේද? ඇය, ඒ කියන්නේ ජසින්ඩා ආඩන් හෙට දේශපාලනයෙන් සමු ගන්නවා, ගෙදර යනවා. යලි රැකියාව අරඹාවි, පෞල් ජීවිතය ගත කරාවි නේද? බලන්න රිෂි සුනක්, බ්‍රිතාන්‍ය අගමැති වෙච්ච දේ බලන්න. බ්‍රිතාන්‍ය අගමැති මේ පිටිපස අසුනේ, වාහනේ පිටිපස අසුනේ පටි ගලවලා පුංචි වෙලාවක් වීඩියෝ කරලා, හරිද? ආසන පටි නැතිව වාහනේ යන්න තහනම්.
පොලිසිය ඍෂි සුනක්ට පවුම් 100ක විතර දඩයක් ගහලා ඔහු තමා කළ වර්ධගෙන සමාවත් ඉල්ලුවා. නමුත් අදත් ඔහුට පක්ෂ විපක්ෂ දේශපාලනඥින්ගේ විවේචනයට මුහුණ දෙන්නට සිද්ධ වෙලා නේද? දැන් අගමැතිට දඩ ගහන පොලිසියක් හරිද? නිකන් මැජික් වගේ නේද අපේ රටට නම් නේද? එහෙ එහෙම වුණාට ඉතින් අනේ මෙහෙ එහෙම වෙන්නේ නෑ කියලා අර අපාතරින් සමුගත්ත සුනිල්ගේ අපූරු ගීතේ පදම තමයි මතක් වෙන්නේ නේද? කොහොමද අපේ පාරක අගමැති හරි ජනාධිපති හරි ඒ විතරක් නෙමෙයි ඔය නිකන් මැති ඇමතිලා හරිද ඔය මේ ඊටත් පල්ලෙහා දේශපාලනඥයෙක් එහෙම නතර කළා කොහොමද චෙක් කළොත් නේද? ඒවා මෙහෙ බෑ මචං කියලා තමයි ඉතින් එහෙනම් අහන්න වෙන්නේ නේද? ඒවා මෙහෙ බෑ මචං කියලා ලියපු පොතකුත් මේ දවස්වල මං කියවනවා. ඒක ලියලා තියෙන්නේ ජිනසිරි දඩල්ලගේ. ඔවුනේ ඒවා මෙහෙ බෑ මචං. ඒවා මෙහෙ පුළුවන් දවසක් එනකන් සටන් කරන්න වෙනවා. මේ ක්‍රමයේ වෙනස් කරන තාක් ජසින්ඩා ආඩන්ලා වගේ ගෙදර යන ඍෂි සුනක්ලා වගේ අගමැතිලට දඩ ගහන්න පුළුවන් පොලිසියක් ලැබෙන දවසක මේ රටත් නව ශ්‍රීලන්තේ වගේ මහා බ්‍රිතාන්‍ය වගේ ලස්සන වේවි කියලා අද ටෙලිවැකිය ඔබට මතක් කරනවා. IMF ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන තවත් මාස 6කින් පමණ අවසන් කළ හැකි බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. අද චීනයේ එක්සිම් බැංකුවද විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ පසුගිය සහ මේ වසර තුළ ගෙවීමට ඇති ණය සඳහා ගෙවීම් කාලය දීර්ඝ කර දෙන බවටයි. ඉන්දියාවද අපේ ණය ගෙවීමට කාලය ලබා දෙන බවයි වාර්තා වන්නේ. අපේ රට IMF ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහනට ඇතුළත් වී දැන් මාස 7-8ක් ගෙවී ගොස් අවසන්. IMF ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක ණය ලබා දීමට සූදානම් බව ප්‍රකාශ කළද ණය ප්‍රතිව්‍යුහගතකරණයට ද්විපාර්ශ්වීය ණයගත් රටවල අනුමැතිය අවශ්‍ය බව දැනුවා. ඒ අනුව අපේ ප්‍රධාන ණය හිමියන් වන චීනය, ඉන්දියාව සහ ජපානය සමග සාකච්ඡා ආරම්භ වුණා. චීනය සහ ඉන්දියාව දැන් අප ගෙවීමට ඇති ණය සඳහා යම් දිගුවක් නැත්නම් වැඩි කාලයක් ලබා දීමටයි කැමැත්ත පළ කර ඇත්තේ. ඊළඟට ජපානයේද සහය අවශ්‍ය වන අතර මෙම සියලු අය අප වෙත ලබා දීමට එකඟ වී ඇත්තේ දැනට ගෙවීමට ඇති ණය සඳහා වන කාලයේ දිගුවක් පමණයි. මේ අතර මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් අද රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට තවත් මාස 6ක පමණ කාලයක් ගතවනු ඇති බවයි. රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තියේ වහාම හකුලා ගත යුතු බව රජයේ විද්වත් වෘත්තිකයින් පවසනවා. නැත්නම් ඉදිරි සතියේ වඩා තීරණාත්මක බවටයි ඔවුන් අනතුරු අඟවන්නේ. මේ අතර ඖෂධ හිඟය ඇතුළු ගැටළු වලට විසඳුම් ඉල්ලා මහජන පෙත් සමත්සන් කිරීම අදත් සිදු කෙරුණා. රජය ක්‍රියාත්මක කර ඇති අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව මේ වන විට වෘත්තිකයින් විවිධ ක්‍රියාමාර්ග ආරම්භ කර තිබෙනවා. ඒ අනුව අදාළ බදු ප්‍රතිපත්තිය රජය වහාම හකුලා ගත යුතු බවයි වෘත්තිවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව අද ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ. අපි දන්න කාරණය, අපිට ලැබෙන ආරංචි මාර්ග මේ රටේ අමාත්‍යවරයෙක්ට, රාජ්‍ය අමාත්‍යවරයෙක්ට නිල වාහන 3ක් ලැබෙනවා එක්කයකට. ඒ එක නිල වාහනයකට එක මාසයකට ඉන්ධන ලීටර් 500 ගන්න ලැබෙනවා. හැබැයි මේ පිරිස් උත්සාහ කරනවා අද මේ පාලකයෝ මොකද්ද කරන්නේ, අපිට බදු ගහනකොට මේ වාහන තුනෙන් එක වාහනයකට විතරයි බදු පනවලා තියෙන්නේ. මේ අමාත්‍යවරුන්ගේ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ අර තෙල් ලීටර් 1500 තෙල් ලීටර් 500ක් විතරයි යොදාගෙන තියෙන්නේ මේ බදු අය කිරීම සඳහා. එතකොට කොහොමද කියන සමානාත්මතාවය, කොහොමද කියන මේ කියන පාරදෘශ්‍යභාවය මේ බදු ප්‍රතිපත්තියේ. ඒ නිසා අපි විශ්වාස කරනවා එකක් මේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය ආපසු හැරවිය යුතුයි. පෞගිය මාස 6 ඇතුළත ගුවන් ගමන් පාලකවරු 20ක් විතර රට අතහැරලා ගිහිල්ලා තියෙනවා. දැනටත් 148ක් විතර ඉන්න ඕන තැන දැනටත් ඉන්නේ 80 ගානක්. ඒ 80 ගානෙනුත් 20කට විතර ප්‍රමාණයක් රට අතහැරලා ගිහිල්ලා තියෙනවා. එහෙම තියෙද්දි අසාධාරණ බදු ප්‍රතිපත්තියක් ගෙනහැල්ලා දැන් මේ ඉන්න ගුවන් ගමන් පාලකවරු ටිකත් රට ඇර දාලා යන්න උනන්දු කරන තත්ත්වයට ගෙනහැල්ලා ඊට පස්සේ අපිට අයිති ගුවන් සීමාවේ මේ සපයන සේවාවල් සපයා ගන්න බැරි වුණාම ඊළඟට අපිට මේ අයිති අහසත් කවදා හරි අයින් වෙන්න පුළුවන්. මේ රටේ බදු මුදල් වංචා කර අවස්ථා ගණනාවකදී අපි අහන ආණ්ඩුවෙන් එහෙම හොරකම් කරපු බදු මුදල් අයකරන්න ආණ්ඩුව මොන උසාවියේද මොන නඩුවද පවරලා තියෙන්නේ? කිසි දෙයක් කරලා නැහැ. එහෙමනම් ආණ්ඩුවට සහ හෙංචයියන්ට හොරකම් කරන්න අපිට ජීවත් වෙන්න තියෙන මේ සොච්චම් වැටුපත් උදුරගන්න හදන මේකට එකඟ වෙන්න කියලා කියනවනම් අපි ආණ්ඩුවට කියනවා ඒවට සූදානම් නැහැ මේ රටේ වෘත්තීය සමිතියේ. අපි බදු ගෙවන්න ලෑස්ති. හැබැයි අපි ලෑස්ති නැහැ. අපි දන්නේ නැත්තම් අපි බදු ගෙවන්න
අපිට මොකද වෙන්නේ? අපිට විරුද්ධව මේවා පාවිච්චි කරනවා නම්, ජනතාවට විරුද්ධව මේවා පාවිච්චි කරනවා නම්, ජනතාව තමන්ගේ අදහස් ප්‍රකාශ කරනකොට ඊට විරුද්ධව කඳුළු ගෑස් ගහන්න, ඒ වගේ දේවල්ට නම් මේ පදු පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් අසාර්ථක පාලනවල මැතිවරණ ව්‍යාපාරවලට නම් මේ පදු මුදල් පාවිච්චි කරන්නේ. එහෙම පදු ගෙවන්න නම් අපි ලෑස්ති නැහැ. පළවෙනි වෙඩිමුණේ දුන්න වරාය විදියට සතියක් දෙකක් ඇතුළත අපි මේ වෘත්තීය වේදී නිල්ලන විදියට මේක විසඳන්න මේ ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනේ. මේ බදු ප්‍රතිපත්තිය හකුලාගෙන සාධාරණ බදු ප්‍රතිපත්තියක් එළියට ගේන්න ඕනේ. එහෙම නැත්නම් අපිට සිද්ධ වෙනවා සියලු දෙනාම එකතු වෙලා මේ රටේ ආණ්ඩුවට දැනෙන භාෂාවකින් කියලා දෙන්න. තත්ත්වේ ඊටාම බරපතලයි. රට පන අදින ගමන් තියෙන්නේ, රටේ හදවත්, රටේ ජීවනාලි රට අතෑරලා යන ගමන් තියෙන්නේ. ඒ නිසා තමයි මේක මෙහෙම කියන්නේ. නැත්තම් අපිටත් උනා වෙනතක් බලාගෙන ඕන දෙයක් වෙද්දාවි කියලා අපිත් මේ රටින් යන්න. හැබැයි යන්න කලින් මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්තු අපිට මේ රට ගැන වගකීමක් තියෙනවා. මේ රටත් එක්ක අපි ඉන්නවා. ඒ නිසා අපි කියනවා මේක පැහැදිලිව තේරුම් ගන්න කියන එක. එහෙම නොකරොත් ඉදිරි සතියෙන් පසු වෙන සතිය ඉතාම තීරණාත්මකයි කියන බවත් අපි ආණ්ඩුවට පැහැදිලිවම අනතුරු අඟවමු. එත් සමගින් සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙතැන් සිට අලුත් කතා වැඩසටහන සමගින් ඔබට එක්විය හැකි. ඔබට සුවදායී රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.